ආයුබෝවන්. අද අපි රසවත් පැණි ආප්ප ගෙදර තියෙන පහසෙන් හදාගනිමු. අවශ්‍ය ද්‍රව්‍ය සඳහන් කරලා තියෙනවා. ඉතින් අවසානියෙතෙක්ම රැඳී ඉන්න. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කළ එක තියෙන අපිත් එක්ක දිගටම fine and tasty youtube channel එකත් එක්ක. ඒ වගේම like කරලා share කරන්න තවත් කෙනෙක්ට බලන්න. ඉතින් මම මේ තෙතහල් පිටි ටික ශීතකරණයෙන් එළියට දාලා කූල්ලක යන තියලා අරගෙන තියෙන්නේ. මුලින්ම මම හාල් පිටි ටික හොඳින් හලා ගන්නවා. ඊළඟට භාජනයකට දාලා එකට ඊස්ට් ටික දාගන්නවා. ඊළඟට සීනි ටික දාගන්නවා. මේකටම මම බිස්කට් ටික කුඩු කරලා මේ විදිහට දාගන්නවා. බිස්කට් දාන්නේ ක්‍රිස්පියට ආප්පේ හදාගන්න වගේම පිපිලා එන්න අවශ්‍ය නිසා. එතකොට මේ මිශ්‍රණය තවත් හොඳට අපිට හදාගන්න පුළුවන්. ඊළඟට පොල් වතුර ටික දාගන්නවා. කිරි ටික ටික දමමින් ආප මිශ්‍රණය හොඳට පිටි කැට නැතුව දිය කරගන්න ඕන. එකපාර පොල් කිරි දාන්න එපා. ටික ටික කිරි දමමින් තරම උකු බැටර් එකක් දාගන්න ඕන. මේ විදිහට කැට නැතුව හොඳින් දිය කරගන්න. දැන් මේ මිශ්‍රණය පැයක් පහලා තියන්න ඊස්ට් ඇක්ටිව් වෙලා පිපිලා එන්න. මේ තියෙන්නේ පිපුණු ආප පිටි මිශ්‍රණය පැයකට පස්සේ. දැන් පිපුණු මිශ්‍රණය තරමක් උකු ගතියකින් තියෙන්නේ. ඒ නිසා තවත් පොල් කිරි ටිකක් එකතු කරමින් පෑන්කේක් බැටර් එක වගේ සාමාන්‍ය ඝනකමට මේ වගේ හදාගන්න ඕනේ. දැන් ලුණු රස පදමට එකතු කරලා දිය කරගන්න. දැන් අපි සීනි කැරමල් එක හදාගමු. සීනි ටික භාජනයකට දාගන්න ඕනේ. සීනි ඔක්කොම දාන්නේ නැහැ ටිකයි දාන්න. ලිපි අඩු ගින්දරේ මේ සීනි ටික දිය වෙලා දුඹුරු පාට වෙනකන් තියන්න ඕනේ. සීනි හැදි දෙකක් විතරයි මුලින්ම මම පාට හදාගන්න ලිපේ තියාගත්තේ. මේ විදිහට පැණි ටික ලස්සන පාටට ආවම රස්න වතුර හැදි දෙකක් දාලා ඉතින් සීනි පනහ එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය සීනි රස පදමට සීනි ටික අරගෙන දාගන්නවා. දැන් මේ විදිහට හදාගත්ත පැණි ටික මේ විදිහට ආප පිටි මිශ්‍රණයට එකතු කරලා කලවම් කරගන්න ඕනේ. පැයකට පස්සෙ තමයි මම මේ සීනි ටික එකතු කළේ. ඔබට කැමති නම් ආප මිශ්‍රණය හදන වෙලෙම මේ විදිහට හදාගත්ත පැණි ටික එකතු කරලා හදාගන්න පුළුවන්. දැන් මේ විදිහට තරම කුකු බැටර් එකට පොල් කිරි ටිකක් දාලා පෑන්කේක් බැටර් එකක් වගේ පදමට හදාගන්න ඕනේ. මේක පිපෙනකොට තරම ඝන වෙලා තියෙන නිසා. ආප හදන විදිය විස්තරාත්මක වීඩියෝවක් මම ඉදිරිපත් කළ තියෙනවා ආප වීඩියෝවෙන්. ඒකත් බලලා නැත්නම් බලන්න channel එකට ගිහිල්ලා.
දැන් රත් කරගත්ත ආප තාච්චියට තෙල් ටිකක් ගාලා ආප මිශ්‍රණය දාගන්න. මේ විදිහට පැණි ආපය හදාගන්න රසවත් පහසෙන්. සීනි නිසා ඉක්මනින්ම කරවෙන්න පුළුවන් ඒ නිසා වැඩි ගින්දරේ හදන්න එපා. මැද අමු වෙයි. දැන් මම වටේ මේ විදියට හැදිලා ආවම් පැණි ආප්පේ මේ විදියට නවල නැවතත් මැද තැම්බෙන්න වහලා තියෙනවා. නැවතත් අනිත් පැත්ත අරවල ඒ පැත්තත් පුච්ච ගන්නවා. මේ විදිහට තමයි රසවත් පැණි අප්ප හදාගන්නේ. වාටි පනනෑ වගේ තිබුණාට ලිපේ තියෙද්දි එළියට ගත්තම වාටිය සවි වෙනවා. මේ තියෙන රසවත් පැණි අප්ප බලන වාටිය සවි වෙලා මැද සොෆ්ට් එකට තියෙනවා. ඉතින් නොත් හදලා බලන්න ඉක්මනින්ම හදන මේ රසවත් පැණි අප්පය. අපි තවත් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. අවබෝධය.